ගයන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ රසික හදවත්වල ආදරය දිනාගත්තු නළුවෙක්. ගයන් චතුරිකා සමග පෙමින් බැඳුනට පස්සේ විවිධ කතා හැම තැනම පැතිරුණා. ඉතින් පැතිරෙන කතා ගැනත් ගයන්ගේ ජීවිතයේ අලුත් විස්තර ගැනත් අහලා බලන්න අප වෙබ්බඩවියක් ගයන්ව කතාබහකට එක් කරගෙන තිබුණා. මේ ඒ පිළිබඳවයි. ගයන් කොහොමද මේ දවස්වල ජීවිතේ, මොනවද අලුත් තොරතුරු? එහෙම ඒ ප්‍රශ්නයට ගයන් පිළිතුරු දුන්නේ මෙහෙමයි. රංගන ජීවිතේ නම් අලුතින් බාරගත්තු වැඩ ටිකක් කරනවා. ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම කරනවා. ඒ දේවල් තමයි ඉතින් සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවෙනවා. විවාහ වෙලා එකට ජීවත් වෙන්න බැරි නම් වෙන වෙන එකද හොඳම දේ? ගයන් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මේ විදිහට. අනිවාර්යෙන්ම හොඳම දේ තමයි කලබල වෙන්නේ නැතුව ඉන්න එක. අනිවාර්යෙන්ම හොඳම දේ තමයි කලබල වෙන්නේ නැතුව ඉන්න එක. කලබලේ පසුතැවිල්ලට හේතු වෙනවා කියලා කියමනකුත් තියෙනවනේ. විවාහ වුණාට පස්සේ දරුවා නිසා හරි වෙන දෙයක් නිසා හරි මරාගෙන කොටාගෙන ලෝකෙට පේන්න අතල්ලාගෙන ඉඳලා වැඩක් නැහැ. පිටට පේන්න ඉඳලා ගේ ඇතුළට ආවම මරා ගන්නවා නම් අයින් වෙන එක තමයි හොඳම දේ. ගයන්ට චතුරිකා එක්ක ඉන්න බැරි වුණොත් එයාගෙනුත් අයින් වෙනවද? ඒ ප්‍රශ්නයට ගයන් පිළිතුරු දුන්නේ මේ විදිහට. ඔව්, මම චතුරිකාගෙන් අයින් වෙනවා. ඉන්න බැරි නම් අයින් වෙන එක තමයි හොඳ. ඒත් අද වෙනකල් අපි දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. ඒ තරමටම අපිට අපිව ඕනේ. ලිවින් ටුගෙද ගැන ගයන් දරන්නේ මොන වගේ අදහසක්ද? ඒ ප්‍රශ්නයට ගයන් දුන්නේ මේ වගේ පිළිතුරක්. මම හිතන්නේ හුඟක් අය ඒ විදිහට ජීවත් වෙනවා. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ. මම හිතනවා අනික් කෙනාව තේරුම් ගන්න එක හොඳයි කියලා. මොකද බඳින්න කලින් හොඳට ඉන්න අය ටික කාලයක් යද්දි යක්කු වගේ වෙනවා. වයිෆ්ලා වයිපරේ වෙනවා. මනුස්සයා කන මදය වගේ බොන්න පටන් ගන්නවා. ගෑනු එක්කෙනා නයිටියක් ඇඳගෙන කුණු කෙල පෙරාගෙන ඉන්නකොට තත්ත්වෙත් එනවා. ඉතින් මේ හැම දෙයක්ම ලිවින් ටුගෙද ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. රංගන ශිල්පීන්ගේ ජීවිතය ඉක්මනින් අවුල් වෙලා යන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට ගයන් උත්තර දුන්නේ මේ විදිහට. රංගන ශිල්පීන්ගේ විතරක් නෙමේ, බහුතරයක් සමාජයේ අද දික්කසාත වෙනවා. ඒත් රංගන ශිල්පීන්ගේ ඒවා එළියට එනවා වැඩි. පත්තර වලින් හරි මීඩියා වලින් හරි කටකතා වලින් හරි එළියට එනවා වැඩි. එකට ඉන්න බැරි නම් අයින් වෙන එක සාමාන්‍ය දෙයක්. ගයන්ගේ ජීවිතයට විරහව කියන දේ කොච්චර දැනිලා තියෙනවද? ඒ ප්‍රශ්නයට ගයන් උත්තර දුන්නේ මේ විදිහට. විරහව කියන දේ ඇත්තටම මට දැනිලා නැහැ. ඒ ගැන කතා කරන්න තරම් ලොකු දෙයක් නෙවෙයි. එකිනෙකා ඈත් වීම ගැන දුක හිතට දැනිලා තියෙනවා. ඒත් ඒක නිර්වචනය කරන්න දන්නේ නැහැ. රංගන ශිල්පියෙක් විදිහට විරහව නිරූපණය කරලා තියෙනවා. ජීවිතයේ වැඩියෙන්ම දුක හිතුන දවස මතකද? ඒ ප්‍රශ්නයට ගයන් උත්තර දුන්නේ මේ විදිහට. එක කුස උපන් නංගිගේ ලොකු පුතා නැති වුණා. අවුරුදු හමාරයි පුතාට. එදා මට ජීවිතය අදහ ගන්න බැරි දවසක්. මම වැඩියෙන්ම දුක්ුණෙත් එදා. ආතරේ ඇතුලේ රාගය කොච්චර තියෙන්න ඕනද? ඒ ප්‍රශ්නයට ගයන් උත්තර දුන්නේ මේ විදිහට. එහෙම කියන්න බෑ. සම්පූර්ණ රාගයවත් ආදරයවත් නෙවෙයි. ඒ දෙකම සමබරව තියෙන්න ඕන. සමහරු කියන්න පුළුවන් බැඳීමක් ශක්තිමත් වෙන්න රාගය තියෙන්න ඕන කියලා. බැඳීම ඇති වෙන්න රාගය මුල් වෙනවා. ඒත් රාගය කියන්නේ රාගයට ලං වෙන්න බැරි තරම් උඩකින් තියෙන දෙයක්. ආදරයට රාගය එකතු වුණහම කලාත්මක බවක් නැවුම් බවක් දැනෙනවා. අනාගත බලාපොරොත්තු මොනවද? ගයන්ගේ අන්තිම ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට ගයන් උත්තර දුන්නේ මේ විදිහට. ලංකාවේ ජීවත් වෙන රංගන ශිල්පියෙක් විදිහට ශාස්ත්‍රීය යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ රටට හොඳ පුරවැසියෙක් වෙන්න ඕන. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.